අයිබෝනියලුනේ අදත් අරගෙන ආවා අපි අලුත්ම පාඩමක් ෂෙයා මාකට් එකේ ලොง ටර්ම් ඉන්වෙස්ට් වල අපේ අරගෙන යන පාඩම් වලයි තවත් ඉන්ෂුරන්ස් කම්පැනි එකක් එක්ක ඉන්නේ තව තුනයි කම්පැනි තියෙන ඇනලයිස් කරලා ඉවර කරන්න අපි බලමු මොකද්ද මේ කම්පැනි එක කියලා මේක තමයි අමානා ටකෆුල් මේත් එක්කම මම බලාපොරොත්තු වෙනවා ඔයගොල්ලන්ට ෂෙයා කන්සල්ටේට් එකක් කියන්නේ මොකද්ද කියලා උගන්වන්න මම හිතන්නේ මේ අපේ එකතුලා ඉන්න යාළුවෝ හරියට वर्क विथ एक्सपीरियंस वगे अभी शेयर एनलाइज कर अर्थ दिन मंगना मेकतम विद्युत उगण थी उगड़े अभी उगड़ा प्राक्टिकल अभी बल मेन दिदास दहदि लक्ष दिदास लक्षण डिप्रिशिएशन नम दहाई नंबर ऑफ शेयर की अग्न पुलवा दिदास दहाट मट हम मे को लंगे डीटेल दिदास हेम पटांगम दिदास අපි බලමු මේගොල්ලන්ගේ ෂෙයා ප්‍රයිස් එක කීයක් වෙලාද කියලා. එතකොට ෂෙයා එක වටිනාකම තමයි රුපියල් කීයද? 2.73යි තිබිලා තියෙන්නේ 2011 දී. එතකොට මේගොල්ලන්ගේ මේ ෂෙයා එක වටිනාකම 2.73යි. එතකොට මෙයාගේ ටෝටල් නම්බර් ඔෆ් ෂෙයාස් තියෙනවා 43478ක්. ඊට පස්සේ අපි බලමු මේගොල්ලෝ 2012 වෙනකොට 1.7ක් වෙන 2013 වෙද්දි 1.75යි 2014 දී 1.76යි 2015 දී 1.74යි 2016 දී 1.7ක් වෙනවා. ඒතකොට මේක මම මතක් කරන්න ඕනි 2015 දී මේගොල්ලෝ රයිට් ඉෂු එකක් දෙනවා. එක ෂෙයා එකක් තියෙන කෙනෙක් ෂෙයාස් දෙකක් තියෙන කෙනෙක්ට එක ෂෙයා එකක් වැඩිපුර ගන්න පුළුවන් කියලා 7.8කට. මේත් එක තමයි මේගොල්ලන්ගේ number of shares ගන්න ඉස් වැඩි වෙනවත් එක්ක ෂෙයා ප්‍රයිස් එක අඩු වෙනවා. ඊට පස්සේ බලන්න 2016 දිත් මේගොල්ලෝ දෙනවා ෂෙයාස් පහක් තියෙන කෙනෙක්ට එක ෂෙයා එකක් 7.7 ගානේ. මෙන්න මේක හින්දා තමයි number of shares ඉෂු කරලා තියෙන ගාන වැඩි වෙනවා. මේගොල්ලන්ගේ ෂෙයා ප්‍රයිස් එක 7.7 දක්වා අඩු වෙනවා. ඊට පස්සේ 2017 දිත් මේගොල්ලන්ගේ ෂෙයා ප්‍රයිස් එක 7.7යි. මේ කම්පැනි මොකද හිතන්නේ? මේක හිලා පෙනී ස්ටොක් එකක්. ඒ කියන්නේ ඉතාලම අඩු මිනට යන ගාණක්. මිනිස්සු වැඩිය බලන්නේ නැහැ 7 ගානක ෂෙයා එකක් ඉඳලා. මේගොල්ලන්ගේ මැනේජ්මන්ට් එක කම්පැනි එක හැමෝම තීරණය කරනවා මේක සාමාන්‍ය මිනිස්සුන්ට දැනෙන ද්‍රවශීලීතාවයට පොඩ්ඩක් බලපාන ෂෙයා එකක් කරන්න ඕන කියලා. මොකද්ද මේගොල්ලෝ කරන්නේ? ෂෙයා කන්සොලිඩේෂන් එකක් කරනවා. මගේ අලුත් යාළුවෝ දන්නේ නැතුව ඇති ෂෙයා කන්සොලිඩේෂන් එකක් කියන්නේ මොකද්ද කියලා. මේගොල්ලෝ කරන්නේ ෂෙයාස් 10ක් තියෙනවා නම් මේ 10 එකතු කරලා එක ෂෙයා එකක් කරනවා. එතකොට මොකද වෙන්නේ? අර ෂෙයාස් එකක වටිනාකම 10 ගුණයකින් ෂෙයාස් 10ක වටිනාකම එක ෂෙයා එකක් කළා එක ෂෙයා එකක් අර වගේ 10 ගුණයක් වෙනවා. එතකොට 7.7 තිබ්බ ෂෙයා එකේ මෙන්න ටග් ගාලා වැඩි වෙනවා ෂෙයා ප්‍රයිස් එක 6.73කට. ඊට පස්සේ මේගොල්ලෝ ආයි 2019 දී ෂෙයා ප්‍රයිස් එක පොඩ්ඩක් අඩුලා තියෙනවා රුපියල් 5කට 2020 දී 6.50ක් කියලා තියෙනවා මේ කොරෝනා තත්ත්වයේ යටතේ. මේ ඊයේ වෙනද පොඩ්ඩක් වැඩි වුණා මේක ෂෙයා ප්‍රයිස් එක. අපි බලමු මේ කම්පැනි ඇත්තටම ඇයි ෂෙයා කන්සොලිඩේෂන් එක කළේ කියලා. මට නම් හිතෙන්නේ මේක පෙනී ස්ටොක් එකක් කියලා තිබ්බට ලොකු ඉම්ප්‍රූවමන්ට් එකක් ආවේ නැහැ. ඒකේ ඉන්න කොට ඉම්ප්‍රූවමන්ට් එකක් ගන්න මේක ගලා වෙන්න පුළුවන්. හැබැයි මේගොල්ලෝ දිගටම ඩිවිඩන්ඩ් නම් දීලා නැහැ. මං හිතන්නේ ඩිවිඩන්ඩ් දෙන්නේ නැති එක තමයි මිනිස්සු ආකර්ෂණය නොවෙන්න හේතුව. ඔයගොල්ලෝ බලන්න උගක්කට රක්ෂණ සංස්ථා ගොඩක් එක්ක ඩිවිඩන්ඩ් දෙනවා. ඒකෝල ඩිවිඩන්ඩ් දෙන්නේ නැත්තේ මොකද කියලා පොඩ්ඩක් හොයලා බලන්න. මම මේක ඩීටේල්ම බලලා නැහැ. මොකද මම මේ ඇනලයිස් කරන ඔක්කොම කම්පැනි ටික අපි අන්තිමේදී බලමු ඔක්කොම එකව කරලා ෆන්ඩමෙන්ටල් ටෙක්නිකල් ඔක්කොමත් එක්ක හොඳම ඉන්ෂුරන්ස් කම්පැනි මොකද්ද කියලා දත්ත වලින් රෙකමෙන්ඩේෂන් නෙමෙයි ඒ වයින් බලමු ගණනය කරන්න. මේකේ එතකොට මම ලොකුට කතා කරන්න යන්නේ මොකද මේ ෂෙයා එකේ ලොකුට කතා කරන්න දේවල් නැති හින්දා. තවදුරටත් ඔයගොල්ලෝ අධ්‍යයනය කරලා බලන්න ලක්ෂයක් දාපු එක හැබැයි දැන් වෙනකොට 13000ක් මයිනස් වෙලා තියෙනවා. ඔයගොල්ලෝ බලන්න තව ඇනලයිස් කරලා මම කියන්නේ මේක හොඳයි නරකයිද කියලා දැනුමට විතරයි මේ වීඩියෝ එක අපි කරන්නේ. ඒ වගේම තමයි ඕගොල්ලන්ගෙන් ඉල්ලනවා තවමත් subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඊළඟ දවසේ හම්බෙමු තවත් හොඳ වීඩියෝ එකක් එක්ක. බුදු සරණයි.